ශ්‍රී ලංකාව විසින් මෑත කාලිනව බිහි කළ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන වනිදු හසරංග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද 2020 තරඟ ආකෘතියේ පන්දු යවන්නන් ශ්‍රේණි ගත කිරීමෙහි දෙවන ස්ථානය කරා ඉදිරියට ඒමට සමත් වී තිබෙනවා. ඒ මීට කලකට පෙර 2020 තරඟ බිමේ පෙරලිකාර පන්දු යවන්නෙකු වූ අෆ්ගනිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක රසීඩ් කාන් පසු කරමින් වනිදු හසරංග තමා සහභාගී වූ අවසන් තරගයේදී සහ මීට පෙර පැවැත්වුණු තරඟාවලියන් හිදී දැක් වූ දස්කම් අනුව ඔහුට එම ශ්‍රේණි ගත කිරීමෙහි මෙතරම් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙන බවයි ක්‍රිකට් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ. මීට පෙර වනිදු හසරංග ශ්‍රේණි ගත කිරීමෙහි දෙවන ස්ථානයේ රැඳී සිටි අතර පසුගිය තරගයේදී ඔහු දැක් වූ දස්කම් හේතුවෙන් ඔහුට සුපිරි ක්‍රීඩක රසීඩ් කාන්ව පසු කරමින් මෙම ශ්‍රේණි ගත කිරීමේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකි වී තිබෙන බවයි දත්ත වාර්තාවල සටහන් වන්නේ. මීට මාස දෙකකට පෙර එම ශ්‍රේණි ගත කිරීමෙහි පස්වන ස්ථානයේ රැඳී සිටි වනිදු හසරංග 2020 පන්දු යවන්නන් ශ්‍රේණි ගත කිරීමෙහි දෙවන ස්ථානයේ කරා පැමිණීමට සමත් වන්නේ. කලකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ නාමයක් ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීමක ඉහළම සටහන් කරමින් කෙසේ වෙතත් රසීඩ් කාන් මේවන විට තෙවන ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ශ්‍රේණි ගත කිරීමෙහි ලකුණු 719කට හිමිකම් කියමින් වනිදු හසරංග හට නවතම ශ්‍රේණි ගත කිරීමෙහි ප්‍රසාද ලකුණු 720ක් හිමිව තිබෙනවා. ඒ අනුව රසීඩ් කාන්ට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටීමට වනිදු හසරංග සමත් වී තිබෙනවා. 2020 ශ්‍රේණි ගත කිරීමෙහි පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ දකුණු අප්‍රිකාවේ ටැබ්‍රයිස් සම්සි විසින් තව දුරටත් හිමි කරගෙන තිබෙනවා. ඒ නවතම ශ්‍රේණි ගත කිරීමෙහි ප්‍රසාද ලකුණු 792ක් ලබා ගනිමින් වනිදු හසරංග හට තව තවත් දක්ෂතා දක්වා එම ශ්‍රේණි ගත කිරීමෙහි පළමු ස්ථානයට පැමිණීමට හැකි වේවායි ක්‍රිකට් ලෝකයාගේ එකම ප්‍රාර්ථනයයි. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.